නැවතවතාවක් අපි දෘෂ්ටිපොත් වැඩසටහනට ඔබ හැම කෙනෙක්ම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද වගේ දවසක තමයි අපේ ජේසුස් වහන්සේ මරණය පරාජය කළ නැවත උත්ථානය වුණේ. ඒ දිනේ අද අපි දකිනවා ලෝකේ පුරා ඒ දිනේ සමරමින් සිටිනවා. ලංකාවේ ඒ වගේම ලෝකේ බොහෝ දේවස්ථානවල නිවෙස්වල ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම අපි සමරමින් සිටිනවා. ජේසුස් වහන්සේ ඇත්තටම අද වගේ දවසක උන්වහන්සේ පොළවේ ජීවත් වෙලා හිටපු එම ශරීරයෙන් යුක්තවම උන්වහන්සේ නැවත නැගිටුණා. උන්වහන්සේ නැගිටලා නැවත උත්ථානය වෙලා ගෝලයන් අතරට ගිහිල්ලා එම ශරීරයෙන්ම ගෝලයන්ට ප්‍රකාශ වුණා. ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට බාර දීපු වැඩය 100%ක් නිවැරදිව කරගන්නට උන්වහන්සේ සමත් වුණා. උන්වහන්සේ ඒ උදෙසා අපි දකින බොහෝ අවස්ථාවල පියාණන් වහන්සේගේ උපකාරය, පියාණන් වහන්සේගේ බලය ඉල්ලා සිටියා. ජේසුස් වහන්සේට තනියම කරගන්න බැරි අවස්ථාවලදී උන්වහන්සේ පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පියාණන් වහන්සේගෙන් එම බලය ඉල්ලගෙන උන්වහන්සේ අද වැනි දිනක මරණය පරාජය කළා, නැවත උත්ථානය වුණා. මේක අපි ජේසුස් වහන්සේ නැවත උත්ථානය වුණා කියන දෙය අපි මේ දවස සමරද්දී බොහෝ අය කතා කරනවා. බොහෝ අය පිළිගන්නවා ජේසුස් වහන්සේ නැවත උත්ථානය වුණා කියලා. ජේසුස් වහන්සේ නැවත ජීවිතය ලැබුවා කියන එක බොහෝ අය ඒක පිළිගන්නවා. නමුත් ඇත්තටම කුමක්ද ජේසුස් වහන්සේ මේ ලැබුව ජයග්‍රහණය? ඒක තවත් එක ජයග්‍රහණයක් පමණයිද? ජේසුස් වහන්සේගේ නැවත උත්ථානය සැමරීමක් පමණයිද? එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ සාර්ථකත්වයේ උන්වහන්සේට පමණයිද? ජේසුස් වහන්සේ ලබාගත් ජයග්‍රහණය තුලින් කුමක්දුනේ ජයග්‍රහණය කුමක්ද? අපි දන්නවා උත්පත්ති පොතේදී දෙවියන් වහන්සේ පොළොව නිර්මාණය කරද්දී පොළොව නිර්මාණය කර ඒ වගේම ඒදන් නුවණ නිර්මාණය කර ඊට පසුව මනුෂ්‍යාව නිර්මාණය කළා. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව සෑදුවේ සදාකාලික ජීවණයට. නමුත් ආදම්ට බැරි වුණා දෙවියන් වහන්සේ ලබා දුන්නේ සදාකාලික ජීවණය පවත්ව ගන්න, සදාකාලික ජීවණය ආරක්ෂා කර ගන්නට අපොහොසත් වුණා. පළවෙනි ආදම් දෙවියන් වහන්සේ ඉදිරියේදී සාතන්ගේ පරීක්ෂාවට හසු වෙලා, සාතන් විසින් කළ රැවටිල්ලට හසු වෙලා පළමුවෙනි ආදම් පරාජය වුණා. ඒ නිසා ඔහුට අහිමි වුණේ අන් කිසිවක් නෙමේ, ආදම්ට පොළවේ තිබුණු එවකට තිබුණු බොහෝ දේවල් ආදම්ට තිබුණා. නමුත් ඔහුට අහිමි වුණු දෙයක් තිබුණා. දෙවියන් වහන්සේ කිව්වා, මම මේ නුඹට එපා කියන ගහෙන් කෑවොත් නුඹට වෙන මොනවත් නැති වෙනවා කියලා නෙමේ කිව්වේ. දෙවියන් වහන්සේ කිව්වේ නුඹ කෙරෙහි මරණය පැමිණෙනවා. ආදම් දෙවියන් වහන්සේ එපා කියපු විදියට ඒ ගහෙන් කාපු නිසා ආදම්ටත් ආදම් විදියට ඒ වරද නොකළපු අය පවා ඌ ආදම්ගේ පරම්පරාවේ සියලු දෙනාටත් මරණය පැමිණෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ආදම්ට කලින් සඳහන් කළ තිබුණ විදියට ආදම් සහ ඒ මුළු මනුෂ්‍ය පරම්පරාව කෙරෙහි මරණය පැමිණුණා. ඉතින් කාලයක් ගත වෙද්දී මරණය කියන එක සාමාන්‍ය දෙයක් බවට මනුස්ස අතර පත් වුණා. අවුරුදු දහස් ගණනක් ගත වීගෙන එද්දී, පරම්පරා ගණනාවක් ගත වීගෙන එද්දී දැන් අපිට මරණය කියන එක සාමාන්‍ය දෙයක්. අපි දන්නවා අපි ජීවත් වෙනවා, හැබැයි ටික කාලෙකින් මැරෙනවා. ඉතින් අපි හිතනවා ඒක තමයි ලෝක ස්වභාවය, ඒක තමයි. අපි ඕන කෙනෙක් කතා කරනවා, ඕ ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙනවා, ටික කාලයක් ඉන්නවා, මැරෙනවා, අපේ ජීවිතේ නිශ්චිත නැහැ. අපි හිතනවා මේක තමයි මේ පොළවේ ස්වභාවය, මේක තමයි ලෝක ස්වභාවය කියලා. නමුත් සහෝදරයා සහෝදරිය, මනුෂ්‍ය ස්වභාවය හරි එහෙම නැත්නම් ලෝක ස්වභාවය හරි දෙවියන් වහන්සේ නිර්මාණය කළ නියම මැවිල්ලේ නියම ස්වභාවය මරණයට පත්වීම නොවේ. ආදම් දෙවියන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ලා දෙවියන් වහන්සේ එපා කියපු දේ ආදම් කළා. සාතන් කළ පරීක්ෂාවේදී ආදම් පැරදුණු නිසා දෙවියන් වහන්සේ කියපු විදිහට ආදම් කෙරෙහි මරණය පැමිණුණා. අපි දකිනවා එතනින් එහාට ආදම් අවුරුදු 900 ගණනක් ඊට පස්සේ පැමිණෙන පරම්පරා අවුරුදු 700 ගණන් 600 ගණන් එතනින් පහළට එද්දී අද ආයු කාලය අවුරුදු 60කට 70කට සීමා වෙලා තිබෙනවා. ජේසුස් වහන්සේ පරාජය කළේ මෙන්න මේ මරණයයි. උන්වහන්සේ ලබාගත්තේ
ආදම්ට අහිමි වුණ ඒව සදාකාලික ජීවනයයි. බයිබලේ කියනවා පළවෙනි ආදම් රැවටුණා, පළවෙනි ආදම්ට කරගන්න බැරි වුණා. නමුත් දෙවෙනි ආදම් වැඩේ හරියට කරා. දෙවෙනි ආදම් ඒ දෙවියන් වහන්සේ කිව්ව දේ හරියට කළා. ඒෙන් ජයගත්තා. පොළවට අහිමි වුණු සදාකාලික ජීවනය ජේසුස් වහන්සේ තුලින් නැවත පොළවට ලබා දුන්නා. ජේසුස් වහන්සේ පෙන්වලා දුන්නා කොහොමද ඇත්තටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වන සදාකාලික ජීවනය නැවත වතාවක් මනුෂ්‍යයා අත්කරගන්න කියන එක තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මුළු ජීවිතෙන් කියලා දුන්නේ. ජේසුස් වහන්සේ මේ පොළවේ නුඹලාට පීඩා ඇත. මේ පොළව සාතන්ගේ ග්‍රහණයට මීට අවුරුදු 10 ගණනකට පෙර ගමන් කළ දෙයක්. ඔබ බැලුවොත් ලෝකයේ තියෙන හැම ශේෂ්ත්‍රයක්ම ව්‍යාපාර, ඒ වගේම කලාව, ආර්ථිකය, ඒ වගේම ජනමාධ්‍ය, අධ්‍යාපනය, මේ මොන ශේෂ්ත්‍රයක් දිහා බැලුවත් ඔබට පෙනේවි. ඒ වගේම දේශපාලනය ඔබ හොඳින් අවධානය යොමු කරලා බැලුවොත් තේරේවි මේ සියල්ල පිටිපස සිටින්නේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේද, එසේ නොමැතිනම් අධර්මිෂ්ඨ සාතන්ද කියලා ඔබට පැහැදිලිව පෙනේවි. මුළු ලෝකය සාතන්ගේ ග්‍රහණයට අරගෙන දෙවියන් වහන්සේම ඉඩ දීලා තිබෙනවා. සාතන්ට මේ ලෝකය තමන්ගේ අවශ්‍යතා අනුව පාලනය කරන්නට. ඒකට හේතුව පොළවේ ආධිපත්‍ය බලය මනුෂ්‍යයටයි දුන්නේ. නමුත් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ කියපු දේ නෙමේ ඇසුවේ. මනුෂ්‍යයා සාතන් කියපු දේ අහලා මනුෂ්‍යයා සාතන්ගේ අතට පොළවේ ආධිපත්‍ය බලය, මනුෂ්‍යයර දුන්න ආධිපත්‍ය බලය සාතන්ගේ අතට පත් වෙන තැනට මනුෂ්‍යයා ක්‍රියා කළා තිබෙනවා. ඒ නිසා මේ පොළවේ අපි හැම කෙනෙක්ටම පීඩා තිබෙනවා. මේ පොළවේ විවිධ ප්‍රශ්නවල ගමන් කරන්න සිදු වෙනවා. ඔබ සිතනවා නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක සිටින නිසා ඔබට ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ කියලා. ඔබ හිතනවා නම් දෙවියන් වහන්සේ තුලට පැමිණුණාම යම් කෙනෙක්ගේ ප්‍රශ්න निराකරණය වෙයි, සියලු ප්‍රශ්න ඉවර වෙයි කියලා. එහෙම නෙමෙයි සහෝදරයා සහෝදරිය. මේ පොළවේදී අපිට විවිධ ප්‍රශ්න පැමිණෙනවා, විවිධ පීඩා පැමිණෙනවා, විවිධ දුෂ්කරතා තුලින් ගමන් කරන්න සිදු වෙනවා. හරියට ජේසුස් වහන්සේ ගමන් කළා වගේ තමයි. ජේසුස් වහන්සේ තමයි අපේ ආදර්ශය. අපි එවැනි දුෂ්කරතාවලින් යද්දී, එවැනි පීඩා අපිට කරගන්න බැරි අවස්ථාවලින් ගමන් කරද්දී අපි අනුගමනය කළ යුත්තේ ජේසුස් වහන්සේ අනුගමනය කළ ක්‍රියාවලියයි. උන්වහන්සේ තමන්ට නිඳා කළ අයට පෙරලා නිඳා කරන්න ගියේ නැහැ. තමන්ට පීඩා කරපු අයට නැවත පීඩා කරන්න ගියේ නැහැ. තමන්ට ඇන්න අයට ශාප කරන්න ගියේ නැහැ. තමන් එක්ක එකට ඉඳලා නමුත් තමන්ව ඇන ගහන්න රැගෙන යන වෙලාවේ තමන්ගෙන් ඉවතට වෙලා ගියපු ගෝලයෝ ගැන ජේසුස් වහන්සේ ඔවුන්ට විරුද්ධව කතා කළේ නැහැ. ජේසුස් වහන්සේ ඒ සියලු දෙනාට සමාව දීලා තමන්ට ඒ දේ කරගන්න බැරි අවස්ථාවලදී පවා පියාණන් වහන්සේගේ නියුදසා බලය ඉල්ලගෙන උන්වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත කළා. පියාණන් වහන්සේගේ කැමැත්ත වන දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් ජේසුස් වහන්සේද මනුෂ්‍ය හැම කෙනෙක්ටම ප්‍රේම කළා. ජේසුස් වහන්සේ අපිට කිව්වා මම පියාණන් වහන්සේටත්, පියාණන් වහන්සේ මටත්, ඒ වගේම මම නුඹලාටත් ප්‍රේම කළාක් මෙන් නුඹලා දැන් අනිත් අයට ප්‍රේම කරන්න කියලා. මේක ඊටාම අපි වචනවලින් කිව්වට ගොඩක් දුෂ්කර කාර්යයක් කරන්න. නමුත් අපි දෙවියන් වහන්සේගෙන් බලය ලබාගෙන දෙවියන් වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් ජේසුස් වහන්සේ කළාක් මෙන් අපේ දුෂ්කරතාවලදී, අපේ පීඩා හමුවේදී, අපිට කරගන්න බැරි තැන්වලදී, අපි අසාර්ථක වෙන්නට යන ස්ථානවලදී දෙවියන් වහන්සේගේ බලය ලබාගෙන අපි ජේසුස් වහන්සේ ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කළොත්ින් ජේසුස් වහන්සේ අවසානයේ ජය ලැබුවා වගේ ජේසුස් වහන්සේ එළිදරව් පුතේ කියනවා ජය ගන්නාට මම දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉඳගත්ාක් මෙන් ජය ගන්නාට නම් මා සමග හවුලේ මගේ සිංහාසනේ ඉගෙන ගන්න හවුලේ සිංහාසනේ ඉඳ ගන්නට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා මම ජයගත්ාක් මෙන් නුඹලා ජයගත්තුත් මේ පරීක්ෂාවලදී නුඹලාට ජීවන ගසින් නැවත වතාවක් කන්නට අවස්ථාව දෙනවා කියලා ජේසුස් වහන්සේ කියනවා. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා මම ජයගත්ාක් මෙන් නුඹලා ජයගත්තුත් නුඹලාට පැමිණෙන දුෂ්කරතාවලදී නුඹලා මේ ලෝකයෙන් ජයගත්තුතින් නුඹලාට දෙවියන් වහන්සේගේ ජීවන උල්පත් වලින් නොමිලේ බොන්නටත්, ඒ වගේම සුද්ධ නුවරට, සුද්ධ නුවර දොරටු වලින් ඇතුල් වෙන්නට සහ පිට වෙන්නට හැකියාව, එම දොරටු වලින් ඇතුල් වෙන්නට අවස්ථාව ජේසුස් වහන්සේ ලබා දෙනවා කියලා උන්වහන්සේ කියනවා. ඉතින් අවුරුදු 10 ගණනකට පසුව
ජේසුස් වහන්සේ මළවුන්ගේ උත්ථානය වුණා. ජේසුස් වහන්සේ සදාකාලික ජීවනය නැවත ලැබුවා. අවුරුදු දහස් ගණනකට පෙර අහිමි වෙලා ගියපු සදාකාලික ජීවනය නැවත ජේසුස් වහන්සේ අත්කරගත්තා. ජේසුස් වහන්සේගෙන් පසුව අලුත් යුගයක් උන්වහන්සේ පොළවට ලබා දුන්නා. අපි සිටින්නේ ඒ යුගයේ. අපි අනුගමනය කරන්න ජේසුස් වහන්සේවයි. අපි යා යුත්තේ ජේසුස් වහන්සේගේ මාර්ගය තුළයි. උන්වහන්සේගේ ජීවිත කාලය තුළ ඔබ බැලුවොත්, උන්වහන්සේ ඉපදුනේ ගව මඩුවක, උන්වහන්සේ හැදුනේ වැඩුනේ වඩු කර්මාන්තය කරපු තමාගේ පියාගේ නිවසේ. උන්වහන්සේට සේවය කරන කාලේ අඩුගානේ හිස තබා ගන්නවත් තැනක් තිබුණ නැහැ කියලා උන්වහන්සේ කියනවා. එසේ වුවත් ජේසුස් වහන්සේ ඒ සියලු දුෂ්කරතා ජයගෙන, ඒ සියලු දුෂ්කරතාවලදී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සියල්ලට මුහුණ දීලා, තමන්ගේ කැමැත්ත නොව, තමන්ගේ පෙළඹීම නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට දෙවියන් වහන්සේගෙන් බලය ඉල්ලගෙන උන්වහන්සේ එම කැමැත්ත කළා. ඒ වගේ සහෝදරය සහෝදරිය, අපි ජේසුස් වහන්සේ උත්ථානය වෙච්ච මේ දවසේ අපි තීරණය කළොතින්, අපි මෙතනින් එහාට ක්‍රියා කරන්න ගත්තොතින් ජේසුස් වහන්සේ ක්‍රියා කළාක් මෙන්. ඒ කියන්නේ අපේ ජීවිතේ විවිධ ප්‍රශ්න, විවිධ පීඩා, දුෂ්කරතා පැමිණෙනවා, විවිධ හිඟකම් පැමිණෙනවා. ඒවා කෙලවරක් වෙන්නේ නැහැ සහෝදර, මේ පොළවේ. මේ පොළවේදී ඒවා නිමක් වෙන්නේ නැහැ. නමුත් ඒ හිඟකම් වලදී, ඒ දුෂ්කරතා වලදී, ඒ කර කියා ගන්න දෙයක් නැති අවස්ථාව වලදී ජේසුස් වහන්සේ මෙන් අපි ඉවසීමෙන් යුක්තව පියාණන් වහන්සේ දෙස බලාගෙන, පියාණන් වහන්සේගේ ජීවිතේ බාර දීලා උන්වහන්සේගෙන් බලය ලබා ගත්තොතින් ජේසුස් වහන්සේ ජයගත්තාක් මෙන් උන්වහන්සේ කියනවා, නුඹලාට ජය ගන්නට මම අවස්ථාව ලබා දෙනවා කියලා. කිසිවෙක්ට වහන්නට බැරි ලෙස ස්වර්ගයේ දොරටුව අපිට අරිනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ වගේම උන්වහන්සේගේ රාජධානියට ඇතුල් වන්නට උන්වහන්සේගේ බලපත්‍ර අපිට ලබා දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියන උන්වහන්සේගේ ජීවන පොතේ අපේ නම, උන්වහන්සේගේ අතේ, උන්වහන්සේගේ ජීවන පොතේ අපේ නම ලියා ගන්නවා කියලා. සහෝදරය සහෝදරිය, ජේසුස් වහන්සේට දුෂ්කර වුණා ජීවිතය, ජේසුස් වහන්සේට අපහසු වුණා ජීවිතය. හැබැයි උන්වහන්සේ එම ජීවිතය දෙවියන් වහන්සේ සමග සිට ජයගත්තා. ඔබත් දෙවියන් වහන්සේ සමග සිට ඔබේ දුෂ්කර ජීවිතය ජය ගන්නවා නම්, දුෂ්කරතාව මැද්දේ, පීඩාව මැද්දේ, හිඟකම මැද්දේ ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට ඔබ උත්සාහ කරනවා නම් ජේසුස් වහන්සේ ජයගත්තාක් මෙන් ඔබටත් දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය අත්කර දෙනවා කියලා උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා ඔබට. ජේසුස් වහන්සේ තමයි උත්ථානය කරනු ලැබුවන්ගේ කුළුඳුලා. කුළුඳුලා කියන එකේ අර්ථය තමයි, ඊට පසුව තව බොහෝ දෙනෙක් උත්ථානය වෙන්නට සිටිනවා. ඒ තමයි අපි, අපේ එකම බලාපොරොත්තුව තමයි ඒ. ඔබ ඒ එකම බලාපොරොත්තුව ඒ විය යුතුයි. ඔබ එම පොළවට අහිමි වුණු, අපිට අහිමි වෙලා තිබෙන සදාකාලික ජීවනයේ දෙස බලාගෙන ජේසුස් වහන්සේම ජීවනය අත්කරගත්තා වගේ අපි උත්සාහ කරවතින් එම තත්වයට ළඟාවෙන්ට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ මාර්ගයේ හැසිරෙන සියලු දෙනාට උන්වහන්සේගේ සදාකාලික ජීවනය ලබා දෙන උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා අපි අද ජේසුස් වහන්සේ උත්ථානය වන දවසේ අපි බොහෝ විට මේ දිනේ සමරනවා, බොහෝ විට ජේසුස් වහන්සේ උත්ථානය වන බව සමරනවා. හැබැයි අපි අමතක කළ යුතු නැති දෙයක් තිබෙනවා, අපි මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ජේසුස් වහන්සේ තමයි පළවෙනියා උත්ථානය වුණ, ඊළඟට ඉන්නේ අපි, ඊළඟට ඉන්නේ ඔබ. ඒ නිසා ජේසුස් වහන්සේ උත්ථානය වුණා වගේ ඊළඟට ඔබ උත්ථානය වෙනට සූදානම්ද? ජේසුස් වහන්සේ ජයගත්තා, ජේසුස් වහන්සේ මරණය පරාජය කළා, ජේසුස් වහන්සේ මරණය පරාජය කළා වගේ උන්වහන්සේගේ උත්ථානය සමරන දවසේදී ඔබ සූදානම්ද? ඔබත් මරණය පරාජය කරන්න, ඔබත් සූදානම්ද? ජේසුස් වහන්සේ වගේ ඔබේ ශරීරයෙන් උත්ථානය වෙන්න, උන්වහන්සේගේ සදාකාලික රාජ්‍යයට උත්ථානය වෙලා සදාකාලික ජීවනයෙන් යුක්තව ඇතුල් වෙන්න ඔබ සූදානම්ද? ඒක දැනද ඔබ බලා සිටින්නේ? ඒ ප්‍රීතියද ඔබ සමරන්නේ? ජේසුස් වහන්සේ උත්ථානය වූ බැවින් අපිටත් උත්ථානය වෙනට දෙවියන් වහන්සේ අවස්ථාව දී තිබෙනවා. ඒ ප්‍රීතියද ඔබ සැමරුවේ අද උදෑසන සිට මේ සවස් කාලය දක්වා? බයිබලයේ කියනවා, උන්වහන්සේ තුල සිටි ආත්මයන් වහන්සේ නුඹලා තුල සිටී නම්, ජේසුස් වහන්සේව මළවුන්ගෙන් උත්ථානය කළ එම ආත්මයන් වහන්සේ නුඹලාගේ මරණීය ශරීරයද නැවත උත්ථානය කරනවා ඇත. ඒ නිසා අපි බලාපොරොත්තු වෙ යුතුයි ඔබ මේ ගැන මෙනෙහි කරන්න, ඔබ මේ ගැන අවධානය යොමු කරන්න. මේ පොළවේ අපි මොනව ලබා ගත්තත්,
පොළවේ කාලය ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරම් ඉතා සුළු කාලයක්. එතනින් එහාට සදාකාලික ජීවනය. ඒ නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ලබාගත් ජයග්‍රහණය ඊළඟට එම ජයග්‍රහණය ලබා ගන්න සිටින්නේ ඔබයි. ඊළඟට උත්ථානය වෙන්නට සිටින්නේ ඔබයි. ඒ නිසා අපි සැලකිල්ලෙන් යුක්තව අපි අවදිව සිට යාඥා කරමින් ජේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට සූදානම් වෙමු. උන්වහන්සේ උත්ථානය වුණා වගේම උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගත්තා වගේම ජේසුස් වහන්සේ කියලා නැවතමම පැමිණෙනවා. ඒ පැමිණීමට අපි සූදානම්ද. උන්වහන්සේගේ උත්ථානය සමරන අද දවසේදී අපි අපේ උත්ථානය ගැන අවධානය යොමු කරමු. ඊළඟට සිටින්නේ අපි. ඒ නිසා අපි ඒ සඳහා සූදානම් වෙමු. අපි සමග එකතු වෙලා හිටපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. අපි නැවත වතාවක් බ්‍රිස්ටල් කෝට් වැඩසටහන සමගින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මේ වෙලාවේ ඔබෙන් සමු ගන්නවා. හැමෝටම ජේසුස් හිටයි.